COVID වසංගතයේ හමුවේ මේ වන විට ලෝකයේම ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. මේ වන විට එන්නත් 10කට අධික සංඛ්‍යාවක් ලොව පුරා භාවිතයට ගැනෙනවා. ශ්‍රී ලංකාව තුලත් එන්නත්කරණ කටයුතු අඛණ්ඩව සිදුවනවා. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ හා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය මතයි. මේ වන විට ශ්‍රී ලංකාව තුල COVID මර්ධන එන්නත් මාත්‍රා 2ම ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. COVID වැළඳී මියගිය ගැබිනි මවරුන් 40 දෙනා නිසි එන්නත්කරණයට ලක් නොවී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ගැබිනි මවරුන් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරි වේද අංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ. අපි දන්නවා අදට මවරුන් 40ක් විතර මිය ගිහිල්ලා තියෙනවා COVID රෝගය වැළඳීමෙන්. අපි මේ මවරු ගත්තොතින් ඒගොල්ලොන්ගේ අපට යම් යම් ලක්ෂණ දැනගන්න පුළුවන්. එකක් තමයි ඒ 40න් එක්කෙනෙක්වත් හරියට ඒ එන්නත්කරණය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අය. එන්නත්කරණේ මව්වරුන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අනිත් අයටම වගේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගත්තොතින් ගර්භණී මව්වරුන් ගැන ඒගොල්ලෝ කියනවා ගර්භණී මව්වරුන් කාණ්ඩ දෙකකට එන්නත ලබා දෙන්න ඕනේ කියලා. ඒ තමයි අධ්‍යවදානම් තත්ත්ව තියෙන මව්වරු. දෙවෙනි කාණ්ඩය තමයි මේක ආසාදනය ඇතිවීමේ ප්‍රවණතාවේ වැඩිමවරු. හැබැයි මම හිතනවා දැන් අපි ලංකාවේ මේ දැන් තියෙන මේ වසංගතයේ තියෙන තත්ත්වයේ හැටියට අපට කියන්න පුළුවන් හැම කෙනෙක්ම වගේ දැන් මේ රෝගයට ගොදුරු වීමේ අවදානම උත්සන්න වූ අවස්ථාවක තමයි ඉන්නේ. එම නිසා මම හිතන්නේ මේ නිර්දේශ අනුව ගර්භණී මවකටම අපි මේ එන්නත නිර්දේශ කරන්න ඕනේ. ස්පුට්නික් එන්නත ඇරෙන්න ගර්භණී මවකට ගන්න පුළුවන්. ගර්භණී අවස්ථාවේ ඕනෑම අවස්ථාවක, ඒ කියන්නේ පළවෙනි ත්‍රෛමාසික ඇතුළත වුණත් මේ එන්නත ලබා ගන්න කියලා. ඉතින් ඔබ ගර්භණී මවක් නම් තවම එන්නත ලබාගෙන නැත්නම්, එහෙම නැත්නම් එක මාත්‍රාවක් ලබාගෙන තියෙන, එහෙම නැත්නම් දෙවැනි මාත්‍රාව ලබාගෙන දවස් කීපයක් නම් සම්පූර්ණ ආරක්ෂාව තවම ලැබිලා නැහැ. අපේ නිර්දේශය තමයි උණක් ඇති වුණතේ පරක්කු කරන්න එපා, රෝහලකින් අවවාදයක් ලබා ගන්න කියලා. පවතින තත්ත්වයේ හමුවේ ගර්භණී වීම වසරකින් හෝ පමා කරන ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පසුගියදා ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පළ කළේ මෙවන් අදහසක්. මම හිතනවා අපි තවමත් රෙකනිජේෂ කරන්නේ බබෙක් හදාගන්න යනවා වුණත් එන්නත් ලබා ගන්න කියලා. ඊට පස්සේ අපි සරකෝතින් මම ඉස්සෙල්ල කියපු දේවල් එන්නතෙන් ලොකු දුරකට ගර්භණී මවකට ආරක්ෂාවක් ලැබෙනවා. මම හිතන්නේ එන්නත්කරණය ලබාගෙන බබෙක්ගෙන හිතුවතින් ඒක තමයි හොඳම දේ. හැබැයි අපි කියන්නේ ගර්භණී මව්වරුන්ටත් ලබාගෙන නැත්නම් එන්නත ලබා ගන්න කියලා. ඒක වැදගත්. COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 175ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව ගත වූ දින 9 තුළ වාර්තා වී ඇති COVID මරණ සංඛ්‍යාව 1679ක්. මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 10864 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2856 දෙනෙකු පිළිබඳවද ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 477636 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාවේ අඩුවක් දකින්නවා. හැබැයි ඒ අඩුව තවම අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් අඩුකමක් නෙවෙයි. ඒ වගේම මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් වෙන්නේ නැහැ. මොකද සැබෑවටම රෝගීන් අඩු වෙලා තවත් කාලයකට පස්සේ තමා මරණ අඩුවන්න පටන් ගන්නෙ. මොකද මේ අද අපි දකින්නේ වැඩියෙන් රෝගීන් හිටපු කාලයේ රෝහල් ගත වෙලා දීර්ඝ කාලයක් විවිධ අංශවලින් ප්‍රතිකාර කරමින් සංකූලතාවලට ප්‍රතිකාර කරලා පිරගන්න බැරි අය මිය යන විම තමා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසාම තවම අපිට දකින්නේ අර රෝගීන් වැඩි සමයේ ඇතුළත් කළ රෝගීන් මිය යෑම. මිය යන සංඛ්‍යාව අඩු වීම දකින්න තව ටිකක් කාලයක් ගත වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා වෛරසය 95.8ක් පැතිරි ගොස් ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. COVID වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටියදී කර්නල් F.S. කස්තුරි ආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු හමුදා ජීවිතය තුළ කීර්තිමත් මෙන්ම කැපී පෙනුණු නිලධාරියෙක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.